මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ප්‍රෝගාට වලින් මදින් ඕනේ. ජනාධිපති මැතිවරණයක් තියනවද නැද්ද කියන එක කලින් තීරණය කරන්න පුළුවන් එකම පුද්ගලයා ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා කියනවා නම් කලින් තියන්නේ නැහැ, නියමිත කාලෙට තියෙන්නේ කියලා. ඒක තමයි අපිට බාරගන්න වෙන්නේ. ඉතින් කවුරු මොනවා කිව්වත් අපිට වැඩක් නැහැ. මේ ජනාධිපතිවරයාට විතරයි පාර්ලිමේන්තුවට කියන්න බෑ ආවල් දවසේ ජනාධිපති මැතිවරණයක් තියන්න කියලා. ව්‍යවස්ථාවෙන් ඒ බලය දීලා තියෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කියන්නේ පැහැදිලිවම මේ කරපු වැඩ කොටසත් එක්ක බැලුවම ජනාධිපතිවරයා තමයි සුදුසු අපේක්ෂකයා කියලා ඊළඟ පාරත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අපි කියන්නේ ඒකයි. ඉතින් අපි කොහොම වුණත් මධ්‍යම කාරක සභාවෙන් එතුමා යෝජනා කරලා අනුමත කරලා ඒ නියමිත කාලයේදී අපි ඒක ප්‍රකාශයට පත් කරන්න කටයුතු කරනවා. ඉතින් ඒකට හවුල් වෙන කට්ටිය හවුල් වෙයි. සාකච්ඡා ගණනාවක් අපි පවත්වගෙන ඇවිල්ලා තියෙනවා. ඒ පොදු ලාංඡනයක් යටතේ එකතු වෙලා මේ මැතිවරණ වලට මුහුණ දෙන්න ඒ සාකච්ඡා අදත් කරගෙන යනවා. ඒක අවසන් නැහැ. ඉතින් ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද දැන් මේ ওই පොහට්ටුවේ සමාජිකත්වයේ ගත්තා කියලා ඒ චෝදනා නගලා තියෙන අය ගැන කතා කරාමත් ඒගොල්ලොත් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිල්ලා නැහැ නෑ කියලා නේ. ඉතින් ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ. ඒ ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. මගේ නම් විශ්වාසයක් තියෙනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. මොකද දැන් අපි බොහොම සුහදව දේශපාලන කටයුතු කරන්නත් දැන් පටන් ගන්න තියෙනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ. අමතක කරන්න එපා ජනාධිපතිවරයෙක් වෙන්න 150යි එකක් ගන්න ඕනේ. පහුගිය පළාත්පාලන මැතිවරණයේදී කවුරුත් 150යි එකක් ගත්තේ නැහැ. පොහොට්ටුව පව 142යි ගත්තේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි සන්ධානයේ හැටියටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියටයි අපි 115ක් කිට්ටු වෙන ගත්ත ජාතික මට්ටමේ. එතකොට ඒ 142යි 115 එකහු කරාම තමයි 50 ඉක්මවා යන්නේ. ඉතින් අපි දෙගොල්ලොම එකතු වෙලා ජනාධිපතිතුමාට ඒ සහයෝගය ලබා දෙන්න අපි වැඩ කටයුතු කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ජනාධිපතිතුමාට ජනාධිපති මැතිවරණේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක තාම එතුමා කරලා නැහැ. එතුමා හරි වෙලාවට ඒක මේ ගැන ප්‍රකාශයක් කරනවා කියන එක තමයි අපිට කියලා තියෙන්නේ. හැබැයි අපි කියනවා සමස්ත අපි ඔක්කොමලා කිසිම බෙදීවකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා එතුමාව තමයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඊළඟ ජනාධිපති මැතිවරණය. වෙන කවුරුත් නැහැ. ඈ අම්මට කතා කරන්න බෑනේ මේ සෙල් පීපී එක ගැන. ඒ වුණාට මේ අපි බලාපොරොත්තු වෙනවා සියුම දෙන අර මං කිව්වේ ගණිතයත් එක්ක බැලුවම හරිද? එතුමාව ඉදිරිපත් කරොත් දෙකොල්ලම එකතු වෙලා එතුමා ජයග්‍රහණය කරන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අමතක කරන්න එපා සුළු ජන කොටස් වල ඡන්දෙත් අපි ලබා ගන්න ඕනේ.